ආයුබෝවන් සුබ දවසක් දයාබර හිතවතුනි තුන්කල් YouTube ඔස්සේ තවත් වීඩියෝ එකක් අරගෙන දයාබර ඔබ හමු වන්නට කියලා අපි කල්පනා කළා. දැන් සබඳහම අපට විවිධ ත්‍යාගයන් දෙන කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. දසාතේ විවිධ ගස්වල විවිධ ඵලදාවන් අපට දකින්න පුළුවන්කම තිබෙනවා. එක පැත්තක රම්තන් තව පැත්තක මැංගුස් අඹ දූරියන් අවානේ නමුත් බොහෝ තැන්වල අපට රස බලන්න සහ දකින්න අවස්ථාව ලැබෙමින් තියෙන කාලයක් තමයි අපි ගත කරමින් ඉන්නේ. සබඳහම කියන්නේම අපි ආදරය කළොත් පෙරලා අපිට ආදරය දෙන අපූර්වතම නිර්මාණ එහෙම නැත්නම් අපූර්වතම සෞන්දර්යාත්මක වටිනාකම් අපට අත්විඳින්නට අවස්ථාව උදා කරලා දෙන හරි අපූර්ව නිමවුම්කම්. මම හිතන්නේ මේ ලෝකේ අරුම පුදුම අතිශය සුන්දර විවිධ විෂම විවිධාකාරව නිර්මාණ කරන්නට සබඳහම තරම් දක්ෂ සබඳහම තරම් විශිෂ්ට නිර්මාණකරුවෙක් තවත් ලෝකේ නැති තරම්. එනිසා සබඳහමට අපි හරි ආදරෙන් ළඟින් ඉන්නට ඕන කියලා තමයි නිතරම හිතන්නේ. පාවකට නිතරම කියන කාරණාවක් තමයි සබඳහමට ආදරය කරන්න ඔබ සබඳහමට ආදරය කරන තාක් ඔබට පෙරලා සබඳහම ආදරය කරන්න. සබඳහම මොනතරම් අපූර්ව නිර්මාණ කරනවද කියලා ඔබට උන්චි කාරණාවකින් පැහැදිලි කරලා දෙන්න අපි හිතුවා. මේක බොහෝ දෙනෙක් දන්න කාරණාවක්. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් දන්නවා වුණාට වැඩි අවධානය යොමු නොකරන කාරණාවක්. අපි මැංගුස් කෙලිය ගතට ගත්තට පස්සේ මැංගුස් කෙලිය පළලා මදේ කනෝ මිසක් අපි චුට්ටක් හිතන්නේ නැහැ මේ සබඳහම අපට දුන්න අපූර්ව තෑග්ගක් කියලා. ඉතින් මේ සබඳහම අපිට දීපු අපූර්ව තෑග්ග ගැනයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන අපි බොහොම ආසාවෙන් කන මැංගුස් කෙඩි දෙකක්. මැංගුස් කෙඩි කතා කරන්න හේතුවේ සබඳහමෙන් ලැබෙන තවත් රසවත් පළතුරක් නිසාම නොවේ. අද අපි මේ ගැන කතා කරන්නේ සබඳහම දීපු මේ අපූර්ව දායාදේ ඉතාමත් විශිෂ්ට නිර්මාණයක් වගේ සබඳහමේ විශිෂ්ට නිර්මාණයක් වගේට තොරතුරක් සඳහන් වෙන නිසා. ඉතින් ඒ නිසාම අපි ඔබටත් බොහෝ දෙනෙක් දන්න කාරණාවක් වෙන්න පුළුවන්. ඒ නමුත් අපි මේ විශේෂත්වය ගැන කතා කරන්න හේතුව මේ මැංගුස් කෙඩි දෙකේ ඔබට පේනවා මේ මැංගුස් කෙඩි දෙකේ යටි පැත්තේ තියෙනවා මල. මේ ලස්සන මල් දෙකක් නිර්මාණය වෙලා තියෙනවා සබඳහමෙන්ම. මේ මල් දෙකේ එක එක ගෙඩි ගත්තට පස්සේ කියන්නේ මේ මල් දෙක ගත්තට පස්සේ පෙති සංඛ්‍යාව වෙනස්. මේකේ තියෙනවා පෙති 1 2 3 4 5 6. මේ ගෙඩියේ තියෙන්නේ පෙති 1 2 3 4 5. මේකේ 5යි මේකේ 6යි. තවත් ගෙඩියක් ගත්තොත් 7ක් වෙන්න පුළුවන්, 4ක් වෙන්න පුළුවන්. ඒ තමයි සබඳහමේ විවිධත්වය. සබඳහමේ විශිෂ්ටත්වය. මේ ගෙඩි දෙක ඇතුලේ තියෙන මද සංඛ්‍යාව අපිට හරියටම කියන්න පුළුවන් කමක් නැහැ පළලා බලන්නේ නැතුව. හැබැයි සබඳහම හරි අපූර්ව නිර්මාණයක් තමයි මේ කරලා තියෙන්නේ. මේ පැත්තේ තියෙන මේ පෙති සංඛ්‍යාව ගණන් කරලා බැලුවට පස්සේ මේ ගෙඩියේ ඇතුලේ තියෙන මද සංඛ්‍යාව අපට ගණනය කරගන්න පුළුවන්. මේ තියෙන ප්‍රති සංඛ්‍යාවට සමානව තමයි මේ ගෙඩිය ඇතුලේ මැංගුස් මද සංඛ්‍යාව සටහන් වෙන්නේ. අපි එක ගෙඩියක් පල්ල බලමු මේ සබඳහමේ අපූර්ව නිර්මාණය සත්‍යක් නොවේද කියලා. විටක පුදුමත් හිතනවා මේ වගේ නිර්මාණ දැක්කට පස්සේ මේවා සබඳහමේ සොඳුරු නිර්මාණ. මේ ගෙඩිය පල්ල බලන්න හදන්නේ මේකේ තියෙනවා 1 2 3 4 5 6ක්. ප්‍රති 6ක මලක් තමයි මේකේ තියෙන්නේ. පෙති 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ පෙති 6ට සමානව මද 6ක් මේ ගෙඩිය ඇතුලේ තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේකෙත් 6යි මේකෙත් 6යි. ඒ තමයි සබඳහමේ අපූර්ව නිර්මාණයක සුන්දරත්වයේ වටිනාකම. ගෙඩිය ඇතුලේ තියෙන මද සංඛ්‍යාව පිට තියෙන මේ මලේ පෙති සංඛ්‍යාවට සමානව තමයි සබඳහම විසින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ලෝකේ මොනතරම් මැජික් නිර්මාණ ශිල්පීන් හිටියත් සබඳහම කියන නිර්මාණ ශිල්පියා ළඟ ඔවුන් හැමෝම පරාදයි කියලා තමයි අපිට නම් හිතෙන්නේ. ඉතින් මේ වගේ සුන්දර නිර්මාණ සබඳහමේ දායාද දකින්න ඔබට අපි ආරාධනය කරනවා තුන්කල් YouTube සමග නිබඳවම රැඳී සිටින ලෙස.
ප්‍රවෘත්ති කලාව සතුට ජීවිතය අලුත් ඇසකින් තුන්කල් YouTube subscribe කරන්න තුන්කල් YouTube අලුත් වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන් ඔබට දැනගන්න බෙල් සලකුණක් ක්ලික් කරන්න සුහදයිල්ලේමක් වීඩියෝ ෂෙයා කරන්න